ගරු මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද සාකච්ඡාවට භාජනය කරන 2005 අංක 38 දරන සංචාර කටයුතු පිළිබඳ පනත සට අදාළ නියමන් පිළිබඳව කතා කරන මොහොතේදී අපේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ලවතුල් මැතිතුමාගේ කතාවෙන් පස්සේ අපිට කතා කරන්න අවස්ථාවක් ලැබීම අපි බොහොම අගය කරන කාරණාවක්. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ගත්තහම රටට විශාල වශයෙන් ආදායම් ලැබිච්ච, ඒ වගේම පෞගේ කාලවකවානු තුළ බෝම්බ සිද්ධිය සහරාන්ගේ, ඊළඟට ඉන් අනතුරු ආපුහම අරගලකාරී ක්‍රියාකාරකම්, ඒ වගේම වෛරස් කාරණාව, මේ සියලු කාරණාත් එක්ක සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුණා. වාර්ෂික ආදායම ඩොලර් බිලියන 4.5ක් පමණ වෙච්ච ඒ ආර්ථික වටිනාකම බිඳුවට බැහැපු වෙලාවක් තිබුණා. ඒ එවන් පසුබිමක් තුළ නැවත වතාවක් සංචාරක කර්මාන්තය අද පුරා වසරක කාලයක් තුළ රාජ්‍ය ප්‍රතිපත්තියේ මැනවින් ක්‍රියාත්මක කරපු නිසා අද හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර ආයතන පවා හොඳම ගමනාන්තයන්ගෙන් එකක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දීලා තියෙනවා. අපි දැක්ක එක වෙලාවක බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංචාරයක කරන අයට අනතුරු අඟවලා තිබුණ පසුබිම්. ඒ කියන්නේ මේ රට තුළ ඉතාමත්ම කුරිරු වෙච්ච, මෙලෙච්ච වෙච්ච ක්‍රියාකාරකම් ජාත්‍යන්තර දැකපු හින්දා අපේ රට සංචාරක කරනකොට අවදානම් කලාපයක් බවට පරිවර්තනය හැටියට හඳුන්වා දුන්නා. ඒ වන් පසුබිමක් තුළ අද අපි ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. අද විශාල ප්‍රමාණයක් ලංකාවට මාසයකට ලක්ෂයක වගේ ප්‍රමාණයක් සංචාරකයෝ සංචාරය කිරීම උදෙසා සහභාගි වෙනවා. ඔවුන්ගේ මුදල් මේ රට තුළ වියදම් කරනවා. මේත් එක්ක සංචාරක කර්මාන්තයේ දියුණුව ගත්තහම විශේෂයෙන්ම සංචාරක ඉපයීම් 2022 වසරේ පළමු මාස 5 තුළ කාලය තුළ අපිට ඇමරිකාර ඩොලර් මිලියන 634.6ක් හම්බෙලා තියෙනවා. ඊට සාපේක්ෂව මේ අවුරුද්දේ කාල සීමාව තුළ ඩොලර් මිලියන 827.8ක, කියන්නේ 130ක වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ ආර්ථික වටිනාකම පැහැදිලි කරේ. සංචාරකයන්ගේ පැමිණීම පෞගේ අවුරුද්දේ මුල් මාස 5ක කාලය තුළ සහභාගි වෙච්ච ප්‍රමාණයට වඩා 138.6කින් සංචාරක වැඩි වෙලා තියෙනවා. මේ කාරණාව මම විශ්වාස කරනවා ලංකාවේ පවතින දේශපාලන ආර්ථික වටපිටාව ජාත්‍යන්තරය පිළිගත් ස්වභාවය. එවන් පසුබිමක් තුළ මේක රජය ලැබපු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ගත්තාම සංචාරක ක්‍රියාකාරකම් පිළිබඳව පෞගේ ඉතිහාසය පුරාවටම ගත්තහම අත්දැකීම් නැවත වතාවක් ගවේෂණය කරනකොට අපිට පැහැදිලිව පෙනෙනවා ඉස්සර සංචාරකයාවේ අපේ පුරාවිද්‍යා ස්ථාන නරඹන්න, නැත්නම් පූජනීය ස්ථාන වැඳුම් පිඳුම් කරන්න. දැන් මේ වන විට සංචාරකයන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ඌමනාවල් පිළිබඳව වෙනස් විදිහකට අපිට විග්‍රහ කරොත් අපි අපේ රටේ මේ සංචාරකයන්ගේ ආකල්පවලට සරිලන විදිහට මේ පරිසරයේ සකස් කිරීමේ ස්වභාවය, ඌමනාව දැන් අපිට වෙනස් විදිහට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා අපේ කෘෂිකාර්මික රටක් හැටියට කෘෂි කර්මාන්තයට අදාළ සංචාරක ක්‍රියාකාරකම් අපිට ප්‍රවර්ධනය කරන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් ගර්භ කලාපීය රටක් හැටියට මේ දේශගුණික සහ ස්වභාවික සම්පත් එක්ක කෘෂි කර්මාන්තයේ නිරත වෙලා තියෙන ඒ අත්දැකීම් හුවමාරු කරගන්නට අපිට ප්‍රවර්ධනය කරොත් සංචාරකව කැඳවගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව ගත්තහම ලංකාවේ තියෙන ස්වභාවික පරිසරය තාමත්ම ආකර්ෂණීය පරිසර තියෙනවා. සංචාරකයෝ බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ සිතුම් පැතුම් වලට අනුකූල වෙන විදිහට උඩ මානසික වින්දනයක් ලබන්න, පාරිසරික සුන්දරත්වය වෙනුවෙන් ඇල්මක් දක්වන අය ඔවුන් අපේ රටට එනවා. ඔවුන්ට ඒ අවස්ථාන පෙන්වන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්වභාවික දිය ඇලි වගේ, ගංගා ඇලදොල, ඒ වගේම වැව් පොකුණු වගේ දේවල් එක ඔවුන් ඇසුරු කරන පරිසරයක් අපිට හදන්න පුළුවන්. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම් මෙන්න මේ පාරිසරික අවස්ථාවල් විඳ දරා ගැනීම ඕන පසුබිමක් සංචාරකයන්ට උචිත විදිහට අපිට සකස් කරන්න පුළුවන්. නමුත් මම කල්පනා කරනවා
අපේ රටේ තියෙන මේ ස්වභාවික සෞන්දර්යන්, ඒවගේ පාරිසරික සාධක, අපිට උරුමවෙච්ච දේශීයත්වය, මේ සියලු කාරණා සංචාරක ව්‍යාපාරයට ගැලපෙන විදිහට සකස් කරන්න අවශ්‍ය නම් මීට වඩා තවත් වැඩිදුරටත් අධ්‍යයනය කරලා ඒ වෙනුවෙන් අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒත් එක්ක අපි විශ්වාස කරනවා අපිට වැඩි වැඩියෙන් සංචාරකව මෙහාට කැඳවගෙන එන්න පුළුවන් කමක් තියෙනවා. ඒ අනුව ගත්තාම මේ කාරණාවත් එක්ක කටයුතු කරද්දී මේ දේශීය අලවතුල මැතිතුමා වයඹ පළාත පිළිබඳව කතා කරා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුරුවනෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත ස්වභාවික සම්පත් අතින් ඉතාමත් මනෝන පරිසරයක්. ඒ වගේම කිලෝමීටර් 272ක මූදු තීරුවක් වයඹ පළාතට අයිති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන් ස්වභාවික සම්පත් විශාල වශයෙන් අනුන තියෙන පරිසරයක්. ඒ වගේම වාරි කර්මාන්තය ගත්තාම පැරණි රජදරුවන්ගේ කාලේ ඉඳලා වැව් 6250කට වැඩි ප්‍රමාණයක් තියෙන, ඒ වගේම දැදුරෝය, මීයෝය, ඒ වගේ ආශ්‍රිත ගංගාවල් මහමුහුදට ගලාගෙන යන ස්වභාවික සෞන්දර්යයෙන් යුක්ත ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි, ඓතිහාසික වටිනාකම් ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ රාජධානි හතරක් තිබිච්ච දිස්ත්‍රික්කයක් ඇඩියට කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තහම යාපහුව රාජධානිය, කුරුණෑගල රාජධානිය, එවැගේම දඹදෙණිය රාජධානිය, ඊට අමතරව ගත්තහම පඬුවස්නුවර රාජධානිය, මේ පැරණි ඓතිහාසික වටිනාකම් තියෙන ප්‍රදේශ, එවැගේම සෞන්දර්යාත්මක වටිනාකම් තියෙන ප්‍රදේශ, ඓතිහාසික වටිනාකම් පිළිබඳව අධ්‍යයනය කරන අයට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත සත්කෝරළය අතිශයින් වැදගත් ප්‍රදේශයක්. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා සංචාරක පක්ෂීන් ලංකාවට යාපනයේ මන්නාරම ප්‍රදේශයෙන් ඇතුළු වෙනකොට ඔවුන් එක කොටසක් යනවා පුත්තලන් දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව කියන කොට්ටාසෙට, තව කොටසක් නිකවරට යාසනේ අලවත්තල වැවට ඒ සහභාගි වෙනවා. නමුත් සංචාරකයන්ට මේ පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන, කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනයක් අධ්‍යයනය කරන්න ආසාවක් දක්වන පිරිස් මේ පරිසරය භාවිතා කරන්න අපි පොළඹවල නැහැ. ඒ හින්දා අපිට ඒ වගකීමක් විශේෂයෙන් වයඹ පළාත ගත්තහම සත්කෝරළේ මේ කාරණාව අපිට වැදගත් වෙනවා. විතරක් නෙවෙයි, විශේෂයෙන් ලංකාවේ විජය කුමාරයා පැමිණි ප්‍රදේශයේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ ඓතිහාසික වටිනාකම් තියෙන ඉතාමත්ම වැදගත් මූලාශ්‍ර තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ස්ථාන පිළිබඳව අපි සංචාර කර්මාන්තයත් එක්ක එකතු කරලා ගත්තොත් අපිට පුළුවන් මේ වයඹ පළාතත් සංචාරක ක්ෂේත්‍රය වෙනි යොමු කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන් අපේ රටේ සංචාරක ක්‍රියාකාරකම් පිළිබඳව මේ වයඹ පළාත මේ වෙනුවෙන් කටයුතු කරන්න කියලා පමණක් නෙවෙයි, මේකට පාවිච්චි කරන්න පුළුවන්. වයඹ පළාතේ ගරු ආණ්ඩුකාරතුමා යටත් තියෙන වයඹ සංවර්ධන අධිකාරිය ප්‍රඥාප්තියකින් අනුමත කරලා තියෙනවා වයඹ පළාතේ සංචාර කටයුතු කරන ක්‍රියාත්මක කරන ආයතනය. ඒ නිසා වයඹ සංවර්ධන අධිකාරිය පළාත් සභාවේ මේකට භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපේ සංචාරක අමාත්‍යාංශයයි වයඹ පළාත් සභාවයි එකතුනොත් අපිට මේ දේ කරන්න පුළුවන්. ඊළඟට අපි කල්පිටිය ප්‍රදේශයට ගියාපුවාම ඩොල්පින් මසුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන සංචාරකයන්ට ආකර්ෂණීය පසුබිමක් ඒ තුළ තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් කමක් තියෙනවා ඒ මූදු වෙරළ භාවිතා කරන්න. ඒ වගේම දූපත් රාශියක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ දූපත් ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් වැඩි දියුණු කරන්න පුළුවන් හොඳම පාරාදීසයක් මේ කල්පිටිය ප්‍රදේශයේ පුත්තලම ප්‍රදේශයේ තියෙනවා. දැන් නමුත් අපි මේවා පාවිච්චි කරන්නේ නැහැ. මේ කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමැති. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රටක් හැටියට ගත්තහම අද මේ සමාජ වටපිටාව තුළ අපේ රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් අපි භාවිතා කරන්න ඕන දේවල් ඒ විශේෂ කාරණා අනුව අපි පාවිච්චි කරන්න ඕන කියන කාරණාව අවධාරණය කරන අතරේ විශේෂයෙන් මේ සමස්ත සමාජයේ දිහා බැලුවහම අද දිනපතා පුවත්පත් බැලුවහම මාධ්‍ය ආයතනවලට අපි අහුන්කන් දුන්නහම මේ රටේ මේ පරිසරය රටේ අනාගතේ නිර්මාණය කරන්න පුළුවන් පදනමක් පසුබිමක් තියෙනවද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට මේ අවුරුදු 75ක දේශපාලන ඉතිහාසය තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එක්තරා මන්සන්ධියකට පැමිණිලා තියෙනවා. අපි මේ මන්සන්ධි ඉඳගෙන ආපහු හැරිලා බලනකොට අපිට අතීතයේ පිළිබඳව සතුරු වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා, වගේම අමිහිරි අධ්‍යක්ෂින් රාශියක් තියෙනවා. දැන් වර්තමානයේ ඒ අමිහිරි අධ්‍යක්ෂින් අපි පිළිබඳව අපි විග්‍රහ කරනවද, ඒ වගේම රටේ අනාගත පැවැත්ම පිළිබඳව තීන්දුව තීරණ ගන්නවද කියන කාරණාව පිළිබඳව නම් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද අපේ රටක් හිටිර ගත්තාම විශේෂයෙන් ආගමික ක්‍රියාකාරකම්, ඒ වගේම අධ්‍යාපන ක්‍රියාකාරකම්,
ඒවගේම රටේ ජාතික වැදගත්කමක් තියෙන කටයුතු පිළිබඳව දරන අවධානය මාධ්‍ය ආයතනවල කාර්යභාරය හරි විදිහට ක්‍රියාත්මක කරනවද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නය අපි දන්නවා. මේට අවුරුදු 5කට යා මේ රටේ හිටපු පුරවැසියාගේ මානසික මට්ටම අද වෙන විට සහමුලින්ම වෙනස් වෙලා අපේ රටේ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ නායකවරු ඒවගේම යම් යම් ආගමික ස්ථානවල පූජකවරු ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක්ක තමුන්ට රටට ගැළපෙන ක්‍රියාකාරකම් වලට දායක වුණාද කියන පිළිබඳ ප්‍රශ්නය ඔවුන්ගේ වගකීම යුතුකම හරියට ඉටු කෙරුවද කියන ප්‍රශ්නය අද අපි හැමෝම තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවට ආපුවාම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි 225 දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ 225ම සමහර අයට හොරු, වංචාකාරයෝ, අපරාධකාරයෝ මේ විදිහට තමයි විග්‍රහ කරන්නේ. නමුත් හැම තැනකම උත්සාහ කරනවා මේ රටේ අර ඉතිහාසගත මිනිස්සුන්ගේ හදවත්ව තුළ පැන නැගිච්ච රිද්මය වැරදි විදිහට හසුරවන්න සමහර දේශපාලඥයෝ මහන්සි ගන්නවා. ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරනවා 225ම හොරු, ඔවුන් වංචාකාරයෝ, මොකක් හරි සංවර්ධන කටයුත්තක් කරොත් එහෙම ආයේ සංවර්ධන කටයුත්ත කරන්නේ හොරකම කරන්න. ඒ වගේම මොකක් හරි ප්‍රගතිශීලී කාරණාවක් ඉටු කරන්න ඉදිරිපත් කරොත් ඔවුන් ඒක විග්‍රහ කරන වෙනත් විදිහට. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි දරන දේශපාලන පක්ෂය, දේශපාලන කඳවුර, දේශපාලන මතය සාර්ථක කරගන්න නිර්පරාදේ පිරිසිදු නායකවරුන්ට නැත්නම් නියෝජිතයින්ට ඔවුන් විත්තිකූඩු නංවල වැරදිකරු හැටියට හම්වඩු ගහන්න මේ පාර්ලිමේන්තු උත්සාහ කරනවා නම් මහා බරපතල අපරාධයක්. ඒ මහා බරපතල අපරාධයේ ඛේදවාචකය අද සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ ජීවත් වෙන හුඟක් දෙනෙක් උත්සාහ කරනවා අපේ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙන මහජන නියෝජිතයා මංකොල්ලකාරයා හොරා තක්කඩිය කියලා කියන්නේ. මේ පිළිබඳව කනගාටුට කාරණාව අද විවිධ අධ්‍යාපනික ආයතන තුළ විග්‍රහ කරන්නේ මේ විදිහට. මාධ්‍යයට ආපුවම ඒත් එහෙමමයි. මාධ්‍යයට ගියාම අපි දකිනවා සමහර යම් යම් අවස්ථාවලදී හැම වෙලාවකම උත්සාහ කරනවා විග්‍රහ කරන්න දේශපාලඥයා පොදු සාධකයක් හැටියට හොරෙක්, වංචාකාරයෙක් කියලා. ඒ විතරක් නෙවෙයි සමාජ භාවිතය අපි දන්නවා හැම වෙලාවකම මේට අවුරුදු 5කට 10කට එහා මේ රටේ මිනිස්සු එකිනෙකාට ගරු කරා, එකට එක්කවලා වැඩ කටයුතු කරා. නමුත් මේ සමාජයේ මේ ඉහළින් දුන්නු පණිවුඩය තුළ විකෘති වෙලා තියෙනවා. අද ගරු කරන්න ඕන එක්කනට ගරු නොකරන ස්වභාවයක්, වැඩිහිටියන්ට සලකන් නැති ස්වභාවයක් අපි දකිනවා. පූජනීය ස්ථානවලට ගියාම ඒ මහා විශාල පිරිහීම අපි දකිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට සංචාරකව ලංකාවට ගේන්න කටයුතු කරනකොට මේ පරිසර සුන්දරත්වය හදනවා වගේම මිනිස්සුන්ගේ මානසික සුන්දරත්වය අව්‍යාජ බව ඒ වගේම ද්වේෂයෙන් තොර වෙච්ච හොඳ මිනිසුන් පිරිසක් මේ සමාජය තුළ ඉන්නවා. දැකීමේ, නිර්මාණය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒකට අපිට ඉතිහාසයෙන් උරුම දීලා තියෙනවා. ආගන්තුක සත්කාර ඉතාමත් මෙහෙලෙන රටක්. ඒ වගේම ජාති ආගම් ભેද ගන්න නැතුව පාවිච්චි කර රටක්. නිසා අපි ඔක්කේම සමග සම්පන්නව එකට එක්කහුව වෙලා දේශපාලන ભેදකින් තොරව ජාතින් හැටියට බෙදෙන්නේ නැතුව එකට එක්කහුව වෙලා කටයුතු කිරීමේ වගකීම ඉටු කරොත් මේ සංචාරක කර්මාන්තය මේ පනතට අදාළව තවදුරටත් වැඩි දියුණු කරන්නට පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙන බව මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා. ස්තුතියි.